Rock वතැ, සි channelल අම सब subscribeाइब कर. සැමටකලින් සත්‍ය හරියටම ඔබට කියන සීතව රාත්‍රී ප්‍රෘති විකාශවය සමගින් මම හසිනි රමාශා. ප්‍රථ මෙෙන්න් අවධානය පුවත් සිරස්ථල වෙත අපරේල් විසයක මහා ජනපවරක් පාට පක්ෂ බේදයකින් තොරව සියලු දෙනා එක් පෙමු කාදිනල් හිමිගෙන් එල්ලීමක් දැනට පවතින උස්්නත්වේ මැයි අගදක්වා කාලගුණ විද්‍යා දෙ පාර්මේන්තුව කියයි. විජලනය ආගාතයසේම මරණයත් සිදුවිය හැකි මහචාරය ඉන්දික කරුණාතිලක කියයි අත්තඩම් ගොට ගත් හෙරවයින් කිලො එකසි හැත්තෑ නවයක් රැගත්න් බහු දිනයා ත්‍රාව ගාල්ලට බංලදේශයෙන් ගත්ත නයගෙවන්න මාසහයික සාන කාලයක්. එහෙන් මෙහාට මෙහෙන් එහාට පැනපු පැනිල්ලට පැනලා ගත්ත ඇමතිකම්වලට හැදුවනම් මේ රට අද සුරපුරයක්. හතර අතින් ණය අරගෙන ජාතික සම්පත් විකුණවිින් අනේ අපට අවුරුදු කන්න දුන්නාට සුබම සුභ අලුත් අවුරුද්දක්වේවායි අද ටෙලිවැකෙන්. ස්කු ප්‍රහරයට සාධාරනය ඉල්ලා අප්‍රෙල් විසේ කොන සිකුරාදා ශක්තිමත් ජනපවරක් ඉදිකිරීමට සූදාන බව කොළඹ අගරදුගරු කාදිනල් මල්කම් රංචිත් හිමිපානන් පවසනවා. මීග මෝ කොළඹ මාර්ගයේ දෙපසට එකතු වී. නිහඩම විරෝධතාවේ පලකිරීමට සැලසුම්කර ඇති බවයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. කාදිනත් හිමිපානන් මේ බව පැවසේ අද කොළඹ පැවැති මාධ්‍ය හමෝකට එක් පමිනුවයි ්‍රහාරය සත්්‍යය යට ගැසීමට, එදා මෙදාතුර රට පාලනය කළ ජනාධිපතිවරුන් සහ, දේශපාල නක්ඥ්‍යන් මෙන්ම වත්මන් ජනාධිපතිවරයාසාහ රජයා. ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරීනුත්, දරන මෙම උත්සාහය පසුපස ඇති දූෂිත පරමාර්ථය වන්නේ එම අපරාධකරුවන් ආරක්ෂා කිරීම බව, අපිට පැහදිලි මෑත ඉතිහාස පුරා සිදූ දේශපාලන ගාතන පැහැරගැනීම අතුරුදහන් කිරීමම් මෙන්ම ජාතිවාදය හා ආගම්වාදේ ඇවිස්සීම වැනි මහා අපපරාධද රාසික සත්්‍ය යටගසා, නීතිය හා යුක්තිය ක්‍රියාත්මක කිරීම, දේශපාලන බලයට යටකරමින්, මේ දක්වාම සිදුකර ඇත්තේ, තමන් බලේට ගනීමට සහ තම බලය ආරක්ෂා කර ගැනීමට, දූෂිත දේශපාලකින් හට උදවූ මෙම මහා අපරාධකරුවන් ආරක්ෂා කිරීමයි. ඇටමත් නිදැල්ලේ සිටින මෙන්ම විද වරප්‍රසාදයන්ද දේශපාලන රැකවරණේද ुක්තිවිදින මේ අපරාදකරුවන් අනාගතේදීද බලේ දිනාගැනීම සඳහා මිනිස් ගාතන සිදු කිරීමේ ක්‍රමවේදය අනුගමය කිරීමට ඉඩ තිබෙන බව පැහදිල්. අප්‍රේල් විසියෙක් වෙන සිකුරාද. ශක්තිමක් ජනපවරක්. ඉදි කිරීමට ජාති ආගම් බේදයෙන් තොරව එකට එක්වන ලෙස අපි අපේ රටේ සියලුම පපුරවැස්්‍යයන්ගේ නිතා ඕනෑ කමින් ඉල්ලා සිට. ජනපවර අපි හදන්නේ අප්‍රේල් විසියෙක් වනිද උදේ අටයින්දල නමේ දක්වා. කොච්චිකඩේ සන්ත අන්තෝනි දවස්ථානයේ පටඟරං කටුව පිටියේ සන්ත සෙවස්තියෙන් දේවස්ථානය දක්වා මග දෙපස මීගමු. ොබ හා මාර්ගගේ පවාහනවලට හෝ පුද්ගලයන්ට බාධාවක් නොව ආකාරෙන්. අපි දෙපස්ස හිටගනි ඉන්නවා පමණයි. ඒ හිටගනි ඉන්න අතර අටයි හතලිස් පහට අපි විනාඩි දෙක නිශක්්ධතාවේ ආරක්ෂා කරන්නට කටයුතු කරනවා. දමුල් ියූතමාර නොේ. ිටකොටේ බෝගාාවලා මුතුම එකොටේ ජනසාාවට මේ දමුතලට. පටකොටේ බෝගාගාවට ගිල්ල එකතු කර ඒකට මර පස්්නයක් නෑ. තමන්ගේ වගකීම ිෂ්ට නොකරය කරපු විනාසය ඒකට එගුල්ලු ගෙවන්න ඕනෙ. අපිට යුක්තිය ඉටු වෙනතුරු සත්‍යය හෙළි වෙනතුරු අමතක වෙන්නි නෑ කියන පනිවිඩේ අපි දූෂිත දේශාන සංස්කෘතිිරත් දෙන්න ඕන ඒවගේ අපරාධකරුවන්ටත් දෙන්න ඕන. කවදහරි දාසක, ඔවුන් නීතියට කොටු වෙනතුරු අපි මේක අමතක කරන්නේ නෑ කියන පනිවිදය. මෙම උෂ්නාධක කාලගුණ තත්වය මැයි මස අග දක්වා පැවති හැකි පව කාලකුත් විද්‍යධපර්මේන්තුවේ අධ්‍යක්්‍රික ශිරෝමණ හිච්චර්ත පසනවා. මෙම උෂ්නාදික කාලගුණ තත්ත්වය කුඩා දරුවන්ට වැඩි හිටියන්ට සහ නිදන්ගත රෝගඇත්තියායට දැඩි බලපැම් එල්ල කරන බවයි මහාචාරයේ ඉන්දික කරුණාතිලෙක පවසන්නේ. මර්තු අගසිට මයිදක්වා සුරයා ශ්‍රලංකාවට බුදුන්ව ගමන්කිරීම සිදුුවනවා. මේකාලේදී දැඩි අවුරශ්ම සමඟ අධික උෂ්ණත්වයක් ඇතිවනවා. මෙවර වැඩිම උෂ්ණත්යක් වාර්තාාවන්නේ වෞන්‍යාවෙනුයි. එය සෙල්සිියස් අංශක තිස්හයි දශම පහක්. දෙවැනිට වැඩිම උෂ්ණත්වේ වර්තාාව ඇත්තේ පොළො න්නරුවෙන් එකඒහි උෂ්ණත්වේ. සෙල් ංශික ස් පහ දශ බණ්ඩාවයක් බව කාලගුණ වි්‍යාධ පාර්තිමේන්තව පවසනවා යාපන ෂ්ටත්වද තිස් පයිදශම දෙකක් වනවා. ඒත්මයන්න ඇත්තම සීරංකාව හරහා හොඳින් ි මෝසන් ස සාපනය වුනාට පස්සේ ඉර එක පිමේ දැනෙන උෂ්නත්ය අඩටු වෙනවා ඒ තත්වනකං වරින්වර මේ තත්වය තිවන්නට පුළුව මේ තත්වය බහෝ විටමැයිමස තුන්වැනි හතරවෙන සතිය මෝස ස හොඳින් සීරංකාව හරහා තාාපනය වුණාට පස්සේ ක කමේ. මෙම අධික උෂ්නත්වය සමක විචරණය සහක් තාපපු ආගාතය ඇතිවිය හැකි බවයි. ආසිය ශන්තිකර ප්‍රජාශක්්‍යංවිධානය මහලයකම් මහචාර්ය ඉන්දික කරුණාතිලක පවසන්නේ මේ තත්ත්වයන් නිසා මරණය පවාසිදු විය හැකි බව ඔහු පෙන්වා දෙෙනවා. ඉතාමත්ම දැඩි පිඩාකාරය උෂ්ලත්වයක. තායක් පෞ්තිවාේදී අතින බල්පතලගට ලුකාර ත්වයක් තියවාඒ අපි කියවතාප ආගාතය කියලා මේතා අපට දා දැඩිවවෙලාක් නිාවරනයමො ඒ වගේ තත්ව ඇතිවෙන්න පුළුවන් ේහිදී ඇතිවන රෝග ලක්ෂණතාවයි මූලිකව ඇතිවන විජනනි ඒවගේ පිපාසය ලාාන්තගත්තිය වමනය මෙවැනි තත්ත්වයට මූන දෙන්න වැඩිපුර ඉඩ තියෙන කඩාදරුවන් රෝගීතත්වය තියන එහෙම වැඩි මහන් වය ඒවාගේයි හැකිතාආගිතුරට මේ අික හිරුරශ්මීයට නිලාවර්ණය වවින් වැලකෙන්නවා අපි ඇඳන ඇඳුම් පවා ලාවරණ හ න් ර්ගයක් වගේ පාච ක න්න ලස ව කන් අඩ භාවිතා කිරීමත්. න්න පුළුව ජලය හොඳින් පානය කළ කරයුතුයි කුඩා නමයින්ට වැඩිය දියර් භාවිතයකිරීම ඉතාමත් මව්‍යයි. ජලය තමයි අආශ්‍ය වෙන්නේ සිල්බීම් වගේ දේවල් නිතරන කර ලබදීම චරසුස්යක්නේ විජන තත්ව ඇතිවීම ජීත නතිවීම හත්වෙන්න්න පුුව විතරක්න ජන ත්වවි රක්න ම න ප්‍රකාශව තා ප ආගත තත්වය පවා ශකකයේ තියන පදතින්වට බලපාල ජීවිතහානි වනැත්වට අන්න ඉඩත්. මෙ මෙදිනවල පසල් දරුවන් බාහිර ක්‍රියාකාරකම් වල යදවීමෙන් වැලි කියයුතු බවයි විශේෂය මතය. තල්දෙන මද්‍රවය පුුණරත්තාපන මධ්‍යස්ථානය අද අලුම රැඳවියන් නවදෙනකු පලාංගොස් තිබෙනවා. ඉන් රැඳවියන් දෙදෙනකු යළි අත්තරගුවට ගැනීමට බන්ධනාගාර නිලධරින් සමත්ව ඇති බවයි වාර්තාාවන්නේ. සෙසු රැදවියන් සොයා මෙහෙුම් ක්‍රියත්මකයි. ල්දෙන මද්‍රව්‍ය පුනුරුත්තාපන මධ්‍යස්ථාන, පුනුරුත්තාපනය වන රැඳවියන් නම දෙනෙකු අදූදසන එම සිරකඳුවරෙන් පලාගොස් තිබෙනවා. මෙහිදී ක්‍රියාත්මක වූ බඳනාගාර නිරධාරීන් පලාගිය රැඳවියන්න අතුරින් දෙදෙනෙකු නැවත අත්තඩංගුවට ගෙන ඇති බවයි. අතිරේක බඳනාගාර කොමසාරිස්්චන්රාල් බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කලේ. රාමසසාන් උපවාසයේයේදී සිටි මුස්ලිම් රැඳවියන් පිරිසක් මෙලෙස පලාගොස් ඇති බව. බන්ඳනාාර මාධ්‍ර ප්‍රකාශ්කවරයා වැඩිදිදු. ටත් සඳහන් කළේ මෙ සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරි විසින් පරීක්ෂණයක් සිදුකරන අතර පලාගේ රැදවියන් සොයා සෝදිසි මෙහහියුමක් ද ක්‍රියාත්ම කර තිබෙනවා. හෙරුයින් කිලෝ එකසි හැතැ නමයක්ක් සංග ශ්‍රී ලංකාවට දක්කුණු දෙසින්පුූ බහදු තිරේදී අත්තරංකොට ගත් බහදීන දවර අත්‍රාවස් සහ පුදගලින් හය දෙෙනකු අද ගාල්ල වරායට රැගෙනෙන ලැබවා. මෙම හෙරුන් තොගේ දල වටිනාකම, රුපියල් මලින තුන්දා ස් පන්සයක් පමණ වියහැකි බවයි නාවික හමුදාව පවසන්නේ. ශ්‍රලකා நாවික හමුදාව, ප பிராய்ච් බුද්ධසේ තොරතුරක් පදනම් කරගනින්, ශ්‍රழකා வெල්லா ක්ෂක දෙපර්த்திමන්තු වහා එක්ව ශලකාාවට දකුණෙන් හබන්තුට කුඩාරාවන ප්‍රදේශයේ සිට, නාවික සතපුම් එකසි තිස් දෙකක් පමණ දුරින් වූ ගැම්පුර මුහද සිදු කළ විශෂ මහමකද මෙම මත්‍ර තකය අතරගොට ගனுලබවා. මෙහි දළ வீති වட்டினாකම. රපියල් ියන තුந்தහ ස්පන්சி அනුතුணක් වන අත, ஹெரோයින්ගේ බ கிோகிම් එකසිය හැතනවයක්. පසු කිය පහළස්සන දා අත්තර ොිගත් මෙ දී හ . වන් හතෙන අද ගාල් වරයියට රැගෙන එනු ලැබවා මෙම මත්‍රවෙතගේ පරික්ෂ රීම සඳහහා නාවිික හමුදාපති වයිස් අදිරල් ප්‍රියන්ත පෙරරාද අද එක්ව සිටියයා මෙලෙස අතරෙන් ගොඩික්ත් සැකරවන් වයසෞරුදු විසි පහත් තිස් දෙකත් අතරවයිශේ පසු වන නාකළු ගම කඩාවැල්ල ෙටල් පිටිය සහ ්‍රිකුණාමලයන ප්‍රදේශවල පතිදිංචිකරවන් මෙම සැකරවන් ඉදිරි නීතිම කටයුතු සඳහ. පොලිස් මත්‍ර නාශක කාරයාංශයට බහරදීමට නියවිතයි. ශවලකා නාවික හමුදා බුද්්‍යංශ, රාච බුද්ධ සේවේ සහ ශවල පොලසිය එක්ව මෙම වැටලීම සිදුකර ඇත්තේ. අ අපි දන්නවා ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක් මේ මත්්‍රව්‍ය රැගනයින් සි විශේෂයම අපේ තරන්න පරපුර පිහින් විනාශයට පත් කරන්න මේ මත්‍රව්‍ය අද දැඩිලෙස බලපාමේ පාවති අවි හාමුදාවේ මේ ව්‍යයාමිය රජ්‍ය බුද්දු සේවය එවගේම පොලිීසිය විශේෂයම පලිස්ත් මත්‍රව්‍ය ආරංශය සමඟ සම්බන්ධවෙමින් ඉතාමත් දැඩ නොකඩවා පවත්නා ව්‍යායාමයක් බාට පත් වෙලා තියෙනවා. ඒක මහි තැන්නේි දැඩි ලෙස ජාවාරන්කරුවන්ට දැනිලතිය. අපි ඉදිරිටත් මෙම ක්‍රියාවලිය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා අපි පරිමයෙන්. බංගලා දේශයෙන් මිරටට ලබා දුන් ඩොලමලියන දෙසේක නයවාරිකය ගෙවිල්මට තවත් මාස හායක සහන්කාලයක් ලබාදී තිබෙනවා. සහනකාලය ලබා දුන්නත්. එම කාලයට අදාල පොලියද ගෙව යුතු බවයි, ංකල දේශ මහබැංකු අධිපතිවරයා පවසන්නේ. ශ්‍රී lanக்கா பங்களலாதேேஷேன்டොலமிන දෙசியක நயමුதலක් ලබාගත්තේ තෙදහස් விසேக்க වසரே மை மாசේද. ஸ்්‍රී ලංக்காවදරුණු ஆර්ථික அර්பුදධකට மூன පෑ අවස්ථාවදී. அදාல நමුதல මෙරටට ලබාදීමටබංගலாදේශය කටයුතු කලා මෙම நயමුදල යාலி ංங்களலாදේශය වෙත ලබාදීමට ලක් රජ්ජයවෙත තුන්වතාවකදී කල්ලබාදී තිබෙනවා එයනුව මේ වසரே ஜොனவாரி தொොலවනිදි அදාல நயමුதலே பළமவாரிக்கය ගවීමට நீமிත තිබ ශ්‍ර லංகா ோனசி. න ආර්තිිකර්බ දහමුවේ අදාල නයමුදල ගෙවීමට බංගලාදේශ යලීත් මා සහයක සහනකාලයක් ලබාදී තිබෙනවා. නය ආපසු ගෙවීමට සහන කාලයක් ලබාදීමත් සමඟ අදාල සහනකාලයට අදාළවද පොලියක් එකතුවන බව. බංගලාදේශය මහ බැංකු අධිපති අබ්දුල් රෆ තලුක්දර් ප්‍රකාශ කළ. පසුගේදදා අමෙරිකාවේ ෝෂින්ටර් ුවර පැවති ජාති්‍යන්තර මුල්්‍ය ආර්මුදලේ ස්පරිින්ක් සමලුවේද. මෙරට මහ බැංකු අධිපති නන්දලලාால் විිරසිංහ සමඟ පැවති සාකචාවකින් අනතුරුව. මාධදවෙත අදහස. පල කරමනුයි ංලාදේශය මහබැංකු අධිපතිවරයා මේ බෞ ප්‍රකාශ් කර ඇත්තේ. බංගලාදේශයවෙතිින් ලබාගත් නයවාරිකයේ පළමු කොටස මේ වසරේ අගෝස්තුමා සේදීත් සැත්තැබර් මාසය වනවිට එහිත් තවත්වාරිකයක් ගෙවීමට නියමිතයි. නයවාරිකය වෙනුවෙන් වු ගිවිසුමට අනුව නයිමුදල මාසත්තුනකින් ආපසු ලබා දෙන්නන්නේ නම් ඩොලරේ අගේ ලන්ඩන් මුූල්ල අනුපාතියට අනුව ගෙවියයුතුවනවා එහි පොලිිය අනපාතිය සයට දෙකක් ලෙසයි අදාල ගිවිසුමේ දැක් පෙන්නේ. දූෂණය වංචාව නාසය අක්‍රමිකතා සහ අකා රයක්ක්ෂිමතාව ගැන රට ඇත්තකෙන ටෙලිවිෂන් ටෙලිවකය දහැන්ෙ. මේ අවස්ථාවේ මාතෘකා රාශ්යක් කරලිය නේද. එස්සියලු මාතෘකා මැදැයි අද මේ දෙසිය පනස් අට වැනි ටෙලිවැ කියලියන්නේ. අදයිතින් හාහාපුරා කියලා මේ අලුත් අවුරුද්දේ රාජකාරි ආරම්භ කල දිනේනේ නේද. වජිර අභේවර්ධන මන්ත්‍රීවරයට අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට පින් සිද්ධ වෙන්න ජයට්ටම අවුරුදු කන්න ලැු නලුනේද. ඒනිසා මන්ත්‍රී වජරටයි ජනපති රනිල් වික්‍රමසිහටයිඉතින් සුබ අලුත් අවරුද. දක්වේවා කියලා ප්‍රාර්ථනා කරන එක යුතුකමක් නෙ නේද. දැන් ඒකම මේ වැඩි වැඩියෙන් ඔය ලෝකෙන් නයගන්ට ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරන්ට ඕනේ නේද. ඊට අමතරව අපේ රටේ ජාතික දේපලත් ඉතිං හොඳ හොඳ ගනන්වලට නේද විකුණ ගන්ටත් අවස්ථාව උදාවේවා කියලා එක සිතින්ම ප්‍රාර්ථනා කරට ඕනේ හෝ හදවතින්ම පතන්ටපායයි නේද. එහෙම ජාතික සම්පත් විකුණනකොට ඔය අතරමැදියන් සෙට්ට එකක්ඉන්න. ඒ උන්ඳලා ඉතිහාස පුරා හිටිය ඔය ජාතික සම්පත් හැට හැත්තෑවක් මීට ඉස්සල්හත් විකුණල තියෙනවා හොදේ උන්දලට තමයි ඉතිං ඔය සාමාන්‍යෙන් වැඩිම වාසිය ලැබෙන්නේ අර වල්ලූරෝ කැකුණතන්න කොට හබන් කුකුලන්ට රජමගුල් කියල කතාවක්තිේෙනවා අන නේද. අආංගඉතින් එ මේ ජාතික සම්පත් විකුණනකොට අතර මැදී පිසාචයින්ට ලැබෙන දොළ පිදේනිි වලින් පවුල්පිටින් හත්මුතු පරම්පරාවල්ම ගොඩයන්ට අවස්ථාාවදාවේවා කියලා ඉතින් මෙයාලුත් අවරදෙ ඔවුන් අපි පාර්ථනා කලා හොදේ අලුත් අවරුද්දේ අහන්ට ලැබුණුවේ තවත් සුබ පණනි විඩක් තියෙනවා ආං ඒකත් මත කරලම පය යන්ට නේද. බංගල දේශයත් අනේ අපිට අනුකම්පා කරලා තියනම්. ඔවු! අපිීඉතිංඔ හතර අතින්ම නයට අර්ගෙන ජයට අවරුදු කන් රටක්නේ නේද. අවරුදු කෑවෙනම් මේ ගෙවුණු දවස් දෙකතුනන්නේේ හොඳේ අවුරදු නෙවෙේ නයට අරං හොරාකාපුරටක් හොඳේ බංගල දේශයනුත් නය අරන් තිබුණන බංගල දේශයෙන් ඇමෙරිකානු ඩොල මිලියන දෙසීයක් ණයක් කරගෙන. එහි පා. මු වාරිකයේ ෙන්න දැන් කීපවතාවක් කල්ලල්ල ඉලලා ඔන්න දැන් තවතාවක් මාසහයක් කල්දීලා හොඳේ හැබැයි නිකන්නෙවෙේයි හරිද ඒ මාසහයටත් තව පොලිය එකුතු වෙනවාත් දැංහිතින් මේ දවස්සල මේ නාය ප්‍රතිය්ුව ගතකිරීමේ ක්‍රියාවලියට අමතරභ ඔය එකක දේවල් විකුණා දමන ක්‍රියාවලියත් ආරම්භ කරලානෙතියන්න නේද නායට කනවා මදිවට රටේ සම්පත්පවා විකුණලා ජයටම අවුරදු කන්න දෙන නායකින් ඉතිං අනේ සදා වාසනාවන්නේ මේ අතරවාරය තමයිතින් ඔයම රිලා කතාවකුත් කරලියට එන්නේ නේද රිලා ගහනය ලක්‍ෂ තිය පැනල නිසා ලක්‍ෂයක් චීනයට යවන කතාව කතා නැතිවට ප්‍රශ්න නැතිවට ප්‍රශ්න නේද අර කාලයක් පොඩියවුන්ගේ පාසැල්බෑගකි කුඩුහෙව මතිකද ආ ඒව තමයි කතා හොඳේ දැන් ප්‍රධහනතම මාතෘකාව රිලව් පටවනවද ඒ මක්කට ඒ පටවන්නේ රිලාව් ලක්ෂයක් ගෙනියන්න ගුවන් ගමන් වාර කීයක් යන්ටවෙයිද මසට පටවඕන පරිීක්ෂණවලට පටවනොද ඒමත් නැත්තන් සත්පුද්‍යාන වලට යවන අදනේද ැම් මීරටේ මේවෙලාවේ දැවෙනම ප්‍රශ්නය රිලව හොඳේ සමහරුන් මෙයර නයා මල අහිගුන්ටිකයාගේ රනිල් වික්‍රමසිංහ ජනපති වටි එකතු වෙනඒත්ම අතෘකාවක් දැවයාද පොහොට්ටේ සමහරු කියන්නේ ජනපති රනිල් නොසිටින්න අIMම්F නය ලැබීම නං ඉතිං ආය මේ කපේට සිද්ධ වෙන්නේ නෑ කියලායි ඒ කියන්නේ රාජපක්ෂලා දැන් අට්ට ෆේල් කියලා නෙනේද රජ ක්ෂලගේ දේශපාලන ගමන අවරයි කියලා එනේද ඒ අ එම මේ දැන් නොකියක් කියන හොදේ එදා රාජපක්ෂ ලබ මහා ඉහලින් වර්ණනා කළ අයම තමයි අද ගෝටාබේව ගෙනත් අනේ අපිට වැරදුනා ගෝටාබේ ගැන එදා අපි ගත්තතීන්දුව වැරදි එයා එහෙම දක්ෂ කෙනෙක් නෙමෙයි කියලා කවුද කියන්නේ එදා ගෝටාභයව ගෙනාපු රාජපක්ෂ කඳුරේ අයමයි හොදේ මේ රාජපක්ෂ කඳූරේම අය තමයි දැන් රනිල් වික්‍රමසිංහ වටහත් හොට්ටු පෙරමී කෑගසමින් අන්ඩමින් එකතුවෙමින් ඉන්නේ. මේ ඇත්තටම ජනපති රනිල් දක්ෂ නිසාම නම් නෙවෙයි. හොදේ අද හෙට අලුත් ඇමතිකමක් ගණ්ට හිතාන තමයි මෙම නාහෙන් අඩ අඩා වැටෙන්නේ හොඳේ දැංවිතින් ඉළඟට ඇති ජාතිකම ප්‍රශ්නය මොකක්ද අයම් එෆ්නාය ප්‍රතිය්හ ගත කරණයෙන් පස්සේ ඇමතිකම් ලැබීම ඇමතිකම්පෙදා ගැනීම හොඳේ රාජිත සේනාරත්නට අනුව එයා කිහෙලියට වඩා දක්ෂයි. එයාට දුන්නොත් සෞඛ්‍ය ගොඩ. ආය බෙහිෙත්. පට් ගල ගලන්ට පටන්ගනිී විනේද. ඇත්තම කිව්වොත් එහෙම මේ දේශපාලන ඉතිහාසේ බලපුවාම අපිටි නම් මේවා නිකම්ම මේ කතා හොඳේ මෙහන් එහාට පනින එහෙන් මෙහාට පනිනක ආයේ අරුමයක් නම් නෙවෙයි අපි දන්නේ මේ හැත්තෑ පස් වසර පුරාම එකම කාඩ්කුට්ටම අනමින් එකම ජෝ කරලා, එකට බූරු හේරා පොරව සෙල්ලම් කරමීින් සිටින බව විතරමයි. Sස්WRD. බ්ඩාරණයක එක්සත් ජාතික පක්ෂයෙන් එලිය ඇවිල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවගත් දවසේ ඉඳළම මේ ප්‍රධාන පක්ෂ දෙකට තුනට නෑගම් යන අය. මහා ගෙදරට යන අය. අය අම්මතා තලංගට යනයි අපිට නම් ඉතින් අරුමයක් නෙමෙයි හොදේ තමන්ගේ අම්මට ප්‍රසිද්ධේම ගනිකාවක් කියල්. ගනිකාබ ගානට තමන්ගේ අම්මව දෙනෝදහක් මැද්දෙ දාලා අසබ්‍ය වචනයෙන් බැනවදමින් පක්ෂයේ මාරු කරපු ඒ පුතාල ඒ දුවල. ආයම අනේ මගේ අම් මේ කියමින් අම්මගාවට යනවා අම්මගේෙද දෙපාලඟ වැටනෙන. අම්ම හොඳ හින්දද. නෑ අම්ම හොඳ වෙලා නෙමයි ඇම්මති කම්වලට ඇති ආශාව නිසයි තනතුරුවලට ඇති ආශාව නිසයි. හොරාකාපුුව ඇදිල ඒ කියල ආං ඒවයින් ගැලවට උමනා නිසයි අරද එම නැතුව මේ අම්ම හොඳ වෙච්ච නිසාන් නෙවෙයි හොදේ ඒවගේම තමයි තාත්ත රජවුණහම අනේ අපේ අපපොච්චි නේද. අනේ මගේ අප්පච්චේ මගේ අපපොච්චි මලා කියලා හදද ධානයත් දුන්න උන්ඩලා හරිද ඇමතිකම් වලට ආය අපපොච්චිව හොඳ මිනිහක්කරගෙන උන්දව බදාගන්න මේ අවුරුදු සමයෙන් පසු එළඹෙන්නේ ආං ඒ අම්මතාත්තගාවට යන මහා ගෙදරට නෑගම් යන ඒ යුගේ හොඳේ ඒම නං ඉතිං පුතා යමුද බලන්න නෑගම් කියපුොහොම ඔන්න බලන්නොක තව ටික දවසිකින් සමහරු රිලවුන් චීනයට යාම කෙසේ වෙතත්තු බල්ටි දෙකතුනක් එහෙම ගල බඩ කරනං හිටු පිනුම් ඒෙමත් කදමල්ලත් කරතියන් ආය මහගෙදරට නෑගම් යන්ට පුළුවන් හොඳේ එහෙම නෑගම් ගිය හෝ යන්ට හදන පලමුහෝ අවසාන අවස්ථාව නම් මේක නෙමේ මේගොල්ලෝ බල්ටි ගැහුවට මේ රටේ ප්‍රශ්න විසඳුුණේ නෑ විසඳෙන් නිත් නෑ මේ උන්දල එහෙන් මෙහාට මෙිහින් එහට පැනපු පැනිල්ලට එහෙම ප්‍රශ්න විසඳනා නම් ඒනං ඉතිං මේ රට දැන් සුරපුරයක් වෙලාතියෙන්ට ඕනෙ හොන්ඳේ මේ පනින්නේ තමන්ගේ යහපතට පමණ හරිද ඇමතිකමට ඇති ආශාවට පමණමයි. තනතුරු වලට ඇති කැමැත්තට පමණමයි. පුළුවන්න්නම් කියන්න මේ උන්දලා මේ පක්ෂ මාරුකරපු ඉතිහාසය විමසලා එහෙම පැනලා රට හදපු රට ගොඩගත්තු එක උන්දකිෙනෙක්ගි නමක්. හොඳේ එහෙව් කෙනෙක් එහෙම හිටියෝතුන් අනේ මතක් කරලා ටෙලිවැකේට කියන්ට කියලා අත්ද ටෙලිවැකය අවසන් කරනවා. ති ්‍රස්ට පනතේ මහමලකරවා කවරුන්දැයි වහහා රට හෙි නයුතු බව රචය වෛද්‍ය නිලධරන්ගේ සංගමේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා. එ අද කොළඹ පැවැති මධ්‍යහමෝකට එක්වමින්. පනත අපි පැදිලවම කිව පල සටස්කලේ කවු්ද කියෙක රට ෙඩිදරවවෙන්න ඕන කියන එක. මොද මේ පනත බයක් සහක් නැතුව. මේගේ පනත එළියට දාන්න මේ පනත මේ විදි ප්‍රකාශයට පත්කරන්න හයියක්තිබුණ කාටද කියනක සම්බන්ධ පට හෙළිදරවීම රටේ අනාගතය පත්තේ සුබදායි දෙයක්කිදිර ශස්වාස කරනවා. බර පතල ප්‍රශ්නයක් තියනවා මේ හරා පොලිසිය. තමන්ට ලැබෙන යම් වර ප්‍රසාද නිලදාල අරම්භයා මේ රටේ. නතාව මර්ධනය කිරීමේ ක්‍රියාමාර්ගවල්ට එළ ිියහැගේ කියන කාරණාව. නීතිය මූලික සිද්ධාන්තයන් වලට මේ පනතහරා බරපතල තර්ජයයක්ඉල් කරනවා පුද්ගලයකුට තියෙන නිර්දෝශි භාවය පූර්වණනිගමනේ වගේ සිද්ධාන්තයන්ට ජනමාධ්‍ය නිදහස මුළුවමනින්ම කප්පාදු කරන තමන්ට අවශ්‍ය ආයතන රඳවාගෙන විරුද්ධව කතා කරන තමඟ වින්නේ විවේචනය කරන ආයතන තහනම් සංවිධාන බවට ත්‍රස්තවාදී සංවිධාන බවට පත්කරන්න පුළුවන් ආකාරයේ පනතක් මේක ලෝකේ ජලයේ මිරිදිය සහ කරදිය ලෙස ප්‍රදධහන කොටස් දෙකකට බෙඳනවා. මේ දශුකෑ අවසන් වනවිට ලෝකයේ මිරිදිය ජලයල්ලුම බරපතල අර්බුදයකට ලක්පුුණු ඇතැයි, ජල ආර්ථික පිළබඳව ගෝලිය කොමිසම හෙවත් GED ප්‍රකාශ කරනවා. මේ වාර්තාව ගෙන එන්නේ අප මාණ්ඩිලික වාර්තාකාරණය විශ්මි නීම්ශිකායි. ත් අවරුද්දී අපි අලුත් සිතුවිල්ලක් ඇතිව ජීවිතය ආරම්භ කරමෝ. ජලේ ජීවයේ පදනමයි අපේ රටෙත් ඇතිවෙන්න ස්නානයට සහ පානයට සමහාර ප්‍රදේශවල ජලය තිබෙනවා එහෙත් සමහාර ප්‍රදේශවල ජනතාව බොන්න දිය බිඳක් හොයාගෙන කිලෝමීර් හත අටක දුරක් ඇවිදිනවා අප සතු ජල සම්පත රැක කැනීමත් නිකරුණේ ජලය නාස්තිකරන්නේ නැතුව සිටි මත් අප සේලු දෙනාගේ පොදු වගකීමක්. සි නැව් පානීය ජලය මානවයාට සහ අනෙක්කුත් ජීවින්ගේ පැවත්මට අධ්‍යවශ්‍ය සාධකයයි පානීයේ ජලය සපයා ගැනීම අදවන විට ලෝකයේ සෑම ප්‍රදේශයකම පාහේ අර්බුත තත්ත්වයක් මතුකරමින් තිබෙනවා. විශේෂයෙන් එළඹෙන දශකය තුළ ලෝකයේ මිරිදිය ජල සැපමට වඩා ඉල්ලුම සීයට හතල්හකින් ඉහල යනු ඇතයි ජල ආර්ථකය පිළිබඳ ගෝලීිය කොමිසම සේහ නවතම වාර්තාවේ සඳහන් කර තිබෙනවා ලෝකයේ සම්පතට එල්ල වී ඇති ප්‍රධහනතම අභියෝගය අදි භාවිතයයි. ඊළඟට ජලය දූෂණයවීමයි. එසේම විවිත දේශකනික විපර්යාසද ලෝකයේ පානීිය ජල සම්පතට බරපතල තර්ශන එල්ල කරමින් පවතිනවා මෙම වාර්තාව මගින් ජලය වහ වහා රැකකැනීම සඳහා කර ඇති යෝජනා අපගේද දැඩි සැලකිල්ලට භාචනය කළ යුතුවයි. ජලය ගෝලය පොදු සම්පතක් සේ සලකා කටයුතු කිරීම ජලය සාමූහිකව ආරක්ට යුතුයි ජලය අධක්කලෙස උකහා ගැනීම සහ අධි පරිපෝජනය වහා නතර කළ යුතුයි. ජලය අඩමුදලට ලබාදීම නතර කළ යුතුයි සමහර රටවල ක්‍රියාත්මක ක්‍රෘෂය සහනා අධාර සහ ජල සහනාධාර නතර කිරීම ජලයේ භාවිත කිරීමේදී අපතේ යන කර්මාන්තවල ක්‍රමවේද නතර කිරීම. ජලයේ නැති රටවල් සහ ජලය ඇති රටවල් අතර ජලය සාතාාරලෙස බෙදයාමට ඉඩ සැලස්වීම මේ කාරනා පිළිබඳ සැලකීමේදී අපද සිටින්නේ පානීය ජල අන්තරයිකර අවධියකයි. අප බොහෝ විට නිිකරුණේ ජලය අපතේ හරින ජාතියක් බවට පත්වතිබෙනවා. ජලය ලීටරයක් බෝතලයක දමා. රුපයල් එකසිය පණහකට මිලති ගන්නා අප නිවසටම ලැබෙන ජලය ලීටරයකට ගෙවන්නේ ශත ගණනක්. හෙට දවසේ විදුලියට වගේම අශ්ප ගණන් ගෙවන්නට පෙර අපි ජලය පරිස්සමෙන් භාවිත ක යුතුයි. ලොව සංචාරයේ කිරීමට සුදදුසුම ස්ථාන විසිතුනෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව නම්කරති බෙනවා. ඒ ෆෝබ් සංග්‍රාව සිදුකළ සාමීක්ෂණයකට අනුවයි. Фෝ සංගරාව දෙදහස් විසිතුන වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන විසිතුනෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබෙනවා. එසම ජුලියා බෝස්ට මෙම වස්රේදිී සංචාරයේ කිරීමට වඩාත් සුදුසුම ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව නිර්දේශ කළා. ජුලියයානා බෝස්ටර් යනු සම්මාන ලබී සංචාර්ක චිත්‍රපට නිෂ්පාධිකවරයක් සහ ලොවපුරා වික්‍රමාන් විතහා වාස ජනකදේ ප්‍රදර්ශනය කරන්නයක්. I the is where comes. From. තවද ඇය ජාත්‍යන්තර සංචාරක කර්මාන්තය ප්‍රධාන සමාජිකවක්ද වනවා. ඇගේ මඟ පෙන්නීම යටතේ ශ්‍රී ලංකාව ෆෝප්ස් ලැස්තුවට එක්ක රැත්තේ. මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ජාතයන්තරය තැනක් හිමවීමට හේද වී ඇත්තේ එSLTVBP දෙදස් විසි දෙකෙහි විසිටම් බ්ලෝග වැඩසටහන යටතේ මෙරට කළ සංචාරය බබයි වර්තා වන්නේ. වගාවන්ගෙන් සේයට අසුවක් පමණ විනාශවී ඇති බව පොන්වරුව ගොවින් පවසන්වා. ඒ රිලබුන් වතුරන් මොනොරුන්වැනි සතුන් නිසා බවයි ගොවින් පෙන්වා දෙන්නේ. රිිලවුන් චීනයට බැරිනම් කොහෙට හෝ පටවන ලෙසයි මේ ගොවින් ඉල්ලා සිටින්නේ. මෙ අතර පරිසරවේදී නායනක රන්වැල්ල පවසන්නේ රිලබුන් පිටරට යවන්න සූදානම් වන්නේ මසට හෝ පරීක්ෂණ වලට බවයි. දැන් ෆ්‍රිලවුන් පිල්බඳ කතාවයි. විනාඩියක් හට මහ වන ඇවිල කරල කන්නන්න පරිසවේද මේ දන්න මේ එමිසු ගුරු වල එමිසුමෝ මහන්සේ දන්න ලක්සයක් නෙමේ ලක්ෂ හයපාලවට රටයවන්ඩ ගරිලාවන්ඳරුව න්නවාම මේක ඔයි පරිසදවේදී කියන එන්ජීියෝ හාදෝ තම ඇවිල්ල එකක මේක ඒමිනිසුන්ට ඔන්නන් අපේ රිලාෞ්ටික ගෙනල්ල දෙන්නම් ෙරගවලල් ඇතිල ඇතිකරගන්න එච රසාවත්තින ස කටවට තියාගන්නව සම හයල විනාදගල යනවා වදුරු රට ම් ලස්න කටගන්න ක රල් වැඩ න්න ොම. පරිසරවේදෝ දන්න අප මිඳන දුක මේකරන්න විරිදඩාවත් වැඩවර දි යිද. හක්ොල ෙඩියත්තියා ගන්නනන්නේ ොකවත්මනයනේ ඔය පා අගෑ ගහන පරිසරවේදී ඔය කිසිද මඳන්න. මෙතර මෙම රිලාව් අපනෑනය සම්බන්ධයෙන් විවිත සංවිධාන අසත්‍ය ප්‍රචාර සිදුකරන අතර. රිලවුන් අපනෑනය කරන්නේ අත මණ්ඩල අනුමැතිය මත පත්කරන කමිටුවේ. නිර්දේශය ලබුණොත් පමණක් බව ක්‍රෂ්කර්ම අමාතය මහින්ද අමර වර පවසනවා. මේක දැන්න්නක අවම රටයවන්නවා මරන්න ගෙනයනවා මේක කන්නගෙනවා මිනිසුේ විද දේවල් බොරු ප්‍රචාර යවන සම්ධාන පිළිබඳවම කතුකාරන්න මේ මනිසු හරන ගවන්න මේ අ හනව නිිසුන් ල ුරුවට ප්‍රති සා චාතිය පි නට වැඩි බරුවට කෑග හග න්න නැව තැතැක්ව යට කිය සු ප කර ොද ජ දන අප පින් ලස් ම කැමති කොලට ඔන්න ඉඩ කොටසකුත් දෙන්න අල්ලත්ගෙන් හි දෙන්න අටුකානේ සතුරික බලාගන්න කිය පුරටකයි රහන්න. ඒමිඩ පිදින ගොපියන්ගේ ඕම වෙනුවෙන් පමණක් කටයුතු කරන බව. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රේ එක් චාතික පක්ෂය මහලකම් පාලිතව රංගේ ප්ඩාර පවසන්නේ. ඒ රිලාව් අනිත් පැත්තෙන් මොනරු පැතෙම් බල්ලි රිලාවවැෙනගින් කතාරන රිලා සම්විධෑගහනකට රිලා සම්විධානවලට කටට ඩොල් රටනවා. හැබැයි මේ රිලව් සහ මොනොරු මේ අලින් කරන විනාසේන්තුලින් ගෝවියගේ කට වැැලිවෙටනවා. අපි පේ හිට රිලා සම්විධාන වෙනුවෙන් නේ ජත සම්විධාන වෙන ප ල . මෙත්‍ර පරිසරවේදිී නයිනක රංවැල පවසන්නේ, චීනයෝ රිලවුන්ව චීනයට ගෙන්වන්නේ, විධ පරේෂණ හෝ ආහාර සඳහා බවයි. රිව පිටක් ඉදීම ඒ ොේ ආරයට ගැනීම තමයි මේ සිද්ධ කරන්නේයන්න එක කාරණයක් කියලා. එවගේ කියන්න ඕනේ අනිකාරණය තමයි ප්‍රසාමාන්‍යෙන් විද්‍යාරවල පරේෂණ සඳහා තර් ජනරේෂන් එකේ පරේෂණයකයන්නේේ අවසාන ධදේරේ පරේෂ සඳ බොහ විට රිලව්වනි සතුන් පාවිච්චිකන මොකද මිනිසාට ඉතාම සසාමාන විග්ුවයක් තමයි රිලවාගේ ත්‍යන්තරය තුළ තියනෙ. මරිකාවේ නැවත ඉල්ලීමක් ලැබලා තියන බ ආරංචවෙලාතියෙනවා. ග ප ි එක ර ශයම කිය ොන ඒ කිිම සත්තු ද්‍යා ක න ක ස් රෝම . ඒ බගීම සිද්ධ කරන්නන්නේ ද්‍යාගාර පර්ේෂණ සඳහහා කියන කාරණය.ඒවගේ අපි කියන්න ඕනේ ලංකාවේ දේශපාලන තියන්දුවගන්න දේශපාලකින් කාලයක් තිස්සම මේ රට විනාස කලා ඇත්තටම අපන අයින කරන නම් අපනෑනය කල ුත්තේ දේශපාලකින් කියනෙක තමයි අපේ මතය එකම දේ ඔවන්ගේර මොලේයාහාරයට ගැනීම කලා නොහැකිදයක් මොකද හේතුව ඔුන්ට මොලෙක් නැති බව පෞගේ දශකගරනාවක් තුළ ඔප්පු කල්ලා තියනවා. අනික් පඇත අපි කියන්න ඕනේ විද්‍යාගාරයක අවසා පරීක්ෂය ස දේ. ලැ උදාගත්ව ඔවන් අසාහන මහොතෙහෝ මේ ලෝකෙට ප්‍රයෝජනවත්තයමක් කල්ලා තියනව මකදඔවන් ම අෞෂ දෙයක් හදන දායක වෙලා දින එකඳ අපි කියනවා මේ තීරණය ගන්න හදනා අයව තමයි අපි අපනයනය කළ යුත්තේ නැතුව ලංකාවට ආවේනික රිලාව් කියන සත්වකකාන්ඩේ නිෙමේක පුවත්නිමයි ඔබට සුබරාත්‍රිය දෙනපතා අලුත් වේඩියෝ සහ ප්‍රවෘති නැරමීමට එහත බටන එක ලික්කර සේත TVව තප්ස්නැත් කරන්න. සිදියෝ ගන ලින්ම දැනගන්න මෙම සීනෝතිික් කරන්න.